මේ වර විශේෂයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ත්‍රිවිධ හමුදා පොලිසිය හා අනෙකුත් රාජ්‍ය ආයතනවල අනුග්‍රහය ලබා දීම සඳහා විශේෂ කාර්යභාරයක් ජනාධිපති ලේකම්තුමන් ජනාධිපති ලේකම් කාර්යාලය පත් කළ කරා. දැන් අපි දින තුනක් දන්සැල්ල පිළිබඳ සම්පූර්ණ වගකීම දරන්නේ හමුදාව. 21, 22, 23 මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන භූමියේදී මේ දන්සැල්ල පවත්වනවා. තොරන් විතරක් 10ක් විශාල ප්‍රමාණයේ තොරන්. ඒක හෝමගම කියන මේ කිලෝමීටර් 13ක ප්‍රමාණයක්. කොට්ටාව නගරය පැත්තෙන් ඇතුළු වුණොත් එක අතකට ගමන් කරලි වෙලා මෙහාට එන්න විදිහට තමයි කිලෝමීටර් 13 තියෙන්නේ. ඒ අතර විශේෂයෙන් අපි පාසල් දරුවොත් දහම් පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ දරුවන්ට අපි අවස්ථාව ලබා දුන්නා තමන්ගේ නිර්මාණාත්මක හැකියාව රටට ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ සඳහා විශාල තරංගයක් සංවිධානය කළා. දැන් මේ සියල්ල තමයි දැක ගන්න හම්බ වෙන්නේ. ඒ තුලින් විශාල පිරිසක් පොසොන් කලාපයට සක්‍රීය ලෙස දායක වෙනවා. මාර්ග තදබදය අඩු කිරීම සඳහා පොලිස්පතිතුමත් සහකාර පොලිස් අධිකාරීතුමන්ලා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සමහර මාර්ග එකපැත් දිසාවට ගමන් කරන මාර්ග බවට පත් කරනවා. රාත්‍රී කාලයට පමණ රාත්‍රියේ 6:00 ඉඳන් බර වාහන වෙනත් මාර්ගයක යන්න මක්නිසාද යත් හොමගම නගරයේ සිට ගොඩගම ප්‍රදේශයේ විශාල කූඩු ප්‍රමාණයක් එක පැත්තක ප්‍රදර්ශනය කරනවා.